සිය සැමියාගේ අවසරය ඇතුව බිරිය පුතුන් තිදෙනා සහ දියණිය සසුන් ගතවීමේ මහා පින්කමක් පසුගිය දා රත්නපුර දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේදී සිදුව තිබෙනවා. දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොටපල සුදන්ම නාහිමියන් සහ පරකඩුවේ නන්ද කල්යාණි මෙහෙණින් වහන්සේගේ ප්‍රදානත්වයෙන් මේ පින්කම සිදු වුණා. 38 හැවිරිදී सुरेखा संजीवनी मव नामल तलावे सोनुत्तरा नमिंद अगे पुतुन वन दाहतर हेवरिदी डीएम हर्षन नामन तलावे समित नमिंद नम हेवरिदी डीएम गंगन चांदिम नामल तलावे समिद्धि नमिंद हत हेवरिदी डीएम तेनुर आकाश नामल तलावे सुलक्कन नमिंद दियनिय वन हतर हेवरिदी डीएम यशस्वी नामल तलावे कविंद्या नमिंद ससुनगत उना මේ සියලුම දෙනාම අම්පාර නාමල් තලාවේ පදිංචි කරුවන් මිල්ල කඩේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති කෘත්‍යාධිකාරී කොටපල සුදන්ව නාහිමියන් මේ උත්සවයේ මුලත්සුන හොබවමින් මෙලෙස ප්‍රකාශ කළා. අපේ දායකයන් කොතෙක් පින්කම් කළත් ක්‍රමවේගද කුමද්ද කියා සමහරු දන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භවයක සිටු කුමරියක් හැටියට උප්පත්ති ලැබුවා. එහිදී අබතෙල් පූජා කර ලැබෙන පිනෙන් බුදු වීම අපේක්ෂා කළා. නමුත් කාන්තාවකට බුදු වීමට නොහැකි. එසේ වීමට පිරිමි ආත්මයක් ලැබිය යුතුයි. එදා සිටු කුමරිය සිය ස්වාමි පුරුෂයාගෙන් විවරණ ගත්තා. එය සිහිපත් කරමින් මේ විවාහක කාන්තාව සසුන්ගත වීමේදී තම ස්වාමි පුරුෂයාගෙන් විවරණයක් ගත යුතුයි. ඒ ලබන ආත්මයේ පිරිමි ආත්මයක ඉපදීමයි. එම අවස්ථාව මෙහිදී ඉටු කළා. පිරිමියෙක් වුණොත් පමණයි බුද්ධත්වය ලැබීමට හැකියාව තිබෙන්නේ. මේ ස්වාමියාද ඉදිරියේදී සසුන් ගත වීමට નિયમિત බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර පරකඩුවේ නන්ද කල්යාණී මෙහෙණින් වහන්සේ මෙසේ ප්‍රකාශ කළා. මෙහෙණින් වහන්සේලාගේ ශාසනයේ පැවැත්ම උදෙසා තවත් දෙදෙනෙකු ශාසනයට ඇතුල්වීම සතුටට කරුණක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙහෙණින් වහන්සේලා හිටියා. අදත් අපේ කාන්තා පාර්ශවයට යමක් දැනගැනීමට අවවාද අනුශාසනා කිරීමට මෙහෙණින් වහන්සේලා වශයෙන් අපි කටයුතු කරමින් අපේ සසර ගමන කෙටි කර ගැනීමට අදිටන් කරමින් සිටිනවා. මෙහිදී මහා සංඝරත්නය දක්වන සහයෝගය අපි අගය කරනවා. මේ අතර නීල් මදුසංග නැමැති 42 හැවිරිදී ස්වාමි පුරුෂයාද අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළා. මම අම්පාර ප්‍රදේශයේ නවීන පහසුකම් සහිත හිසකේ සැකසුම් ආයතනයක රැකියාව කරමින් බිරිය සහ දරුවන් සමග ජීවත් වුණා. අපට ජීවත් වීමේ ගැටලුවක් තිබුණ නැහැ. ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා. ඒත් මගේ විරියත් පුතාලා තුන්දෙනා දුවත් සසුන් දිවියට ඇතුල් වීමට ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. කොහොම හරි අද ඒ අවස්ථාව උදා වුණා. මේ පිළිබඳ අපේ වැඩිහිටියන්ගේ ප්‍රසාදයක් තිබුණ නැහැ. ඒත් මමත් මෙයට කැමතියි. ඉදිරි දිනකදී මමත් සසුන් ගත වී අපේ සසර ගමන කෙටි කර ගැනීමට අදිටන් කරගෙනයි ඉන්නේ. එහෙම තමයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.